සම්මා සම්බුදු සරණයි සිරු දිනාටම. බෞද්ධ මාධ්‍යාලයේ කළුතර ශාඛාව පවත්වාගෙන යන කළුතර ඇතගම බෝසත් මාපියසේන පරිශ්‍රයේ සිට පටිගත කරමින් මුළු ලෝකයටම සන්නිවේදනය කරන දායකත්ව ධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නට මේ සූදානම. ධර්ම දේශනාව පවත්වන්නට අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් මේ දම්සභා මණ්ඩපයට වැඩම කොට වදාළ පූජ්‍යපාද ගොඩබුණේ අනුරුද්ධ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. බෙන්තොට රත්තුට විල පදිංචි කාන්ති සේනාධි රැතුළු පින්වත් පිරිස අයුතුම ධර්ම දේශනාව මෙලෙසිමුළු ලෝකයටම සන්නිවේදනය කරන්නට පින්බර දායකත්වයගෙන කටයුතු කරන්නේ. එසේනම් අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් මෙතැන් සිට සද්ධර්ම දේශනාව පවත්වන්නට ගෞරවනීය ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් චත්තාරෝ මේ ගුහපති ධම්මා ඉත්තා කත්තා මනාපා දුල්ලභා ලෝකස්මින් තීති. සද්ධර්මක් ශාවක කාරුණික පින්වත්නි, බෞද්ධ මාධ්‍ය ජාලය තුලින් ලොව පුරා ප්‍රචාරය කරන්නට බලාපොරොත්තු වන උතුම් වූ සද්ධර්ම දේශනා මාලාවේ තවත් එක් ධර්ම දේශනයක් ශ්‍රවණය කරන්නටයි මේ පින්වත් පිරිස මේ සූදානම් වන්නේ. අද මේ උතුම් වූ සද්ධර්ම දේශනාවේ ප්‍රධාන දායකත්වයේගෙන කටයුතු කරන්නේ බෙන්තොට රන්තොට විල පදිංචි කාන්ති සේනාධීර මහත්මිය විසින් මේ උතුම් වූ සද්ධර්ම දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරනවා. අරමුණ බවට පත් වෙලා තිබෙන්නේ මහනුවර ගැටබේ පදිංචි වී සිට මීට වසරකට පෙර මිය ගිය පුෂ්පලතා සේනාධීර මහත්මියට පිම්පෙත් අනුමෝදන් කිරීම මේ උතුම් වූ සද්ධර්ම දේශනාවේ ප්‍රධාන අරමුණ බවට පත් වෙලා තිබෙනවා. ඒ සුපෙන්වා සියලුවම පින්වතුන්ලාගේ යහපත් අරමුණු බලාපොරොත්තු සියල්ලක්ම සර්වප්පකාරයෙන්ම සාර්ථක වේවා කියන උදාර චේතනාවෙන් යුක්තව ධර්මය ශ්‍රවණය කරන්න. පින්වත්නි, අද ධර්ම දේශනාවේ මාතෘකාව සංයුත්ත නිකායේ පත්තකම්ම සූත්‍රය. මේ සූත්‍රයෙන් පැහැදිලි කරන්නේ දුෂ්කර පැතුම් හතරක් පිළිබඳව බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා. මේ දුෂ්කර පැතුම් හතර කියන්නේ සිහින හතරකට, බලාපොරොත්තු හතරකට, පැතුම් හතරකට.
මනුස්ස ජීවිතය පින්වත්නී බලාපොරොත්තුවල ගොන්නක්. කවදාවත් බලාපොරොත්තුවල ඉවරයක් ඇත්තේ නෑ. හැමදාම බලාපොරොත්තු. තරුණ දුවාදරුවන්ට තියෙන සිහිනය පැතුම ලස්සන ජීවිතයක් ගත කරන්න. තට්ටු දෙහෙකට තුනකට නිවාසයක් තනාගෙන, පුංචි කාන්රථයක් ගේ මිදුලේ නවත්තගෙන, ආවහා විවාහ ආදිය කරගෙන සැපවත් ජීවිතයක් ගත කිරීම සියලු දෙනාගේම ප්‍රාර්ථනාව සිහින. දෙමව්පියන්ගේ සිහින තමන්ගේ දුවාදරුව හොඳ තැනකට යවා ගන්න. දෙමව්පියෝ කියන්නේ අපිට නැති සැප අපේ ළමයින්ට දෙන්න ඕන කියලා. සියලු දෙනාම විවිධ පැතුම් සිහින බලාපොරොත්තු ගොන්නක් එක්ක තමයි ජීවත් වෙන්නේ. සියලු දෙනාම මෙන්න මේ දුෂ්කර පැතුම් සිහින බලාපොරොත්තු ලබා ගන්න ඕන ක්‍රමයක් බුදුහාමුදුරුවෝ මේ පත්තකම්ම සූත්‍රයෙන් දේශනා කළා තියෙනවා. බුදුහාමුදුරුවෝ ලස්සන ජීවිතයක් ගත කරන්නවට අකමැති නෑ. බෞද්ධ ජනතාව අපේ රට වැසියෝ හරි ලස්සන ජීවිත ගත කරන්න ඕන. ප්‍රියමනාප ජීවිත ගත කරන්න ඕන. බුදුහාමුදුරු ඒකට ඕන තරම් සූත්‍ර දේශනා කළ තියෙනවා. මේව ලබා ගන්න උත්සාහ කරන්න ඕන. ඒක දුෂ්කරයි. බුදුහාමුදුරු හම්බ වෙන්න එනව පින්වත්තුනි අනේ පිඩු සිටුතුමා. බුදුහාමුදුරු වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමයේ. බුදුහාමුදුරු හම්බ වෙන්න ඇවිල්ලා බුදුහාමුදුරුවන්ට වැඳලා එකක් පසක හිටියේ අනේපිඩු මහසිටුතුමාට බුදුහාමුදුරුව දේශනා කරනවා චත්තාරෝ මේ ගුහපති ධම්මා ඉත්තා කත්තා මනාපා දුල්ලබා ලෝකස්මින් කියලා. ගෘහපතිය මිනිසයාගේ යහපතට හේතු වන ඔහුගේ සිත ඇදගන්න ඔහුගේ සිතේ සතුට වැඩි කරන අමාරුවෙන් ලැබිය යුතු කරුණු හතරක් තියෙනවලු. බුදුහාමුදුරුව කියන්නේ අනේ පිටු මහසිටුතුමාට මෙන්න මේ පැතුම් හතර සිහින හතර බලාපොරොත්තු හතර තමයි පින්වතුනි බෞද්ධයා ළඟ තිබිය යුතුම අරමුණු හතර පැතුම් හතර. ඒක ලබා ගැනීම දුෂ්කරයි, වෙහෙසකරයි, අමාරුයි. ඒ මුල්ම එක තමයි පින්වතුනි බොහෝගාමේ උප්පජ්ජන්තු සහ ධම්මේන. ඒ මුල්ම කාරණාව ධාර්මිකව ලබා ගත්තා වූ ධන දාන්න භව භෝග තිබිය යුතුයි. මොනෝ කළ හම්බ කරගත් ධනයද? ධාර්මිකව. ධාර්මිකව ලබා ගත්තා වූ ධනයකින් තමයි අපි ජීවත් වෙන්න ඕන. අපේ මේ පංච ඉන්ද්‍රිය ඇස කන නාසය දිව ශරීරයේ පංච ඉන්ද්‍රිය පිනවන්නනේ අපි මේ ඔක්කොම කරන්නේ. ওই කෑලි පහ පුරවන්න තමයි පිනවන්න තමයි ඔක්කොම කරන්නේ. මෙන්න මේ පංච ඉන්ද්‍රිය පිනවන්ට බුදුහාමුදුරුවෝ දැහැදිලි කරන්නේ දේශනා කරන්නේ ධාර්මිකව ලබා ගත්තා වූ භව භෝගවලින් ධන දාන වලින් තමයි පෝෂණය කරන්න ඕන. ඒකෙන් කාටවත් හානියක් වෙන්නේ නැහැ. නමුත් පින්වත්තුනි බෞද්ධයෝ මේ ක්‍රමයෙන් ඈත් වෙලා කොහොම හරි ගොඩ යන්න උත්සාහ කරනවා.
ඒකෙන් විශාල පිරික්සට හානියක් වෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ධාර්මිකව ලබාගන්න ඕන ධනය ලබාගන්ට ඕන ක්‍රම. උට්ඨාන විරිහාදි ගතා බාහාබල පරචිතා සේදා වක්කිත්තා ධම්මිකා කියලා. ලපි හොයන ධනය, අපේ සිහින වලට යන්ට ඕන ක්‍රමය, අපේ බලාපොරොත්තුවට යනකොට උත්සාහය තියෙන්ට ඕන, වීරිය තියෙන්ට ඕන. මම මෙතකං කාලෙකට දැකර නෑ පින්වතුනි, උත්සාහවන්තයා පරාජය වෙලා. උත්සාහවන්තය අනිවාර්යයෙන්ම දිනනවා. එක පාරක් දෙපාරක් තුන්පාරක් අසාර්ථක වෙන්ට පුළුවන්. නමුත් උත්සාහවන්තයා ජයගන්නවාමයි. ඒකට හොඳ කැපකිරීමක් තියෙන්ට ඕන. මේ උත්සාහවන්ත බව පින්වතුන්නේ ධනයට පමණක් නෙමෙයි, සෑම දෙයකටම පොදුයි. අධ්‍යාපනයටත් එහෙමයි. දුවාදරුව හොඳට මහන්සි වෙලා වීරයන්ත වෙලා අධ්‍යාපන කටයුතු කරොත් අනිවාර්යයෙන්ම ජය ගන්නවා. ඒකට උත්සාහය තියෙන්න ඕන. මුදල් හම්බ කරන්නත් ධාර්මිකව උත්සාහවන්ත භාවයේ තියෙන්න ඕන. කැපකිරීම තියෙන්න ඕන. මේ දෙබාවල ශක්තිය යොදවලා දහඩිය වගුරලා ලබාගත්තා වූ ධාර්මික ධනය තියෙන්න ඕන පින්වත්නි. එහෙම හොයන ධනයෙන් තමයි පින්වතුනි අපේ සිහිනවලට යන්න ඕන. අධාර්මිකව නෙවෙයි. නමුත් පින්වතුනි අපේ රට දූෂණයෙන් පිරීලා. මේ බෞද්ධ රට. හැම රාජ්‍ය ආයතනයක්ම දූෂණයට යට වෙලා. මේ පින්වතුල්ලා ගියාට පස්සේ ඉක්මනින් වැඩක් කරගන්න ඕන නම් කීයක් හරි දෙන්න ඕන. දහස් ගණ පොලිමේ ඉන්නකොට ඉක්මනට ඇවිල්ලා කීයක් හරි දීලා ඉක්මනටම වැඩේ කරගෙන යන්න පුළුවන්. සමහර රාජ්‍ය ආයතනවල එසේ ලබාගත් ධනය පින්වතුනි ඒ ඇත්තෝ හවසට එකතු කරනවා. හවසට එකතු කරලා ඉන්න ඔක්කොම කාර්ය මණ්ඩලයත් එක්ක බෙදා ගන්නවා. බෙදාගෙන ගෙදෙට්ටන හරි සතුටින් එන්නේ. තාවකාලික සතුටක් ලබනවා. ගොඩක් රාජ්‍ය ආයතනවල වෙහෙමයි. පත්තිරුවක් ගන්න ගියත්, හැඳුනුම්පතක් ගන්න ගියා, විදේශ ගමන් බලපත්‍රයක් ගන්න ගියා, ඒකටම කැප වෙච්ච අය ඉන්නවා. හැම රාජ්‍ය ආයතනයක්ම බොහෝ දූෂණයෙන් යට වෙලා වැඩක් කරගන්න බෑ. සමහර ලොකු නිරධාරීන් පින්වතුනි අයතා ලෙස තමයි ධනය හොයන්නේ. ලක්ෂ ගණන් නෙමේ, මිලියන ගණන්, කෝටි ගණන් ධනය හොයනවා. මේව පින්වතුනි කවදා හරි පල දෙනවා. පින තියෙනකොට කරන අකුසල් පින නැති වෙලා යනකොට එන්නේ පින්වතුනි ඊටත් වැඩිය මහා භයානක විදියට. පින තියෙනකොට අකුසල් කරන්නව එන්නේ නැහැ කියලා. ওই මදේ තියෙනකොටත් අකුසල් කරනවනේ. යෞවන මදය, නිරෝගී මදය. මෙන්න මේව තියෙනකොට ජීවිතයේ යථා තත්ත්වය අවබෝධ වෙන්නේ නැහැ. හිත මනාපෙට අකුසල් කරනවා. මේ ඔක්කොම පින්වතුනි උගත් ඇත්තෝ බුද්ධිමත්තු තමයි මේ ඔක්කොම කරන්නේ. බුදුහාමුදුරුවෝ කියනවා පණ්ඩිතෝ සීල සම්පන්නෝ ජලමග්ගීව වාසති කියලා.
අපේ රටෙත් පින්වතුනි වැඩිපුරමින්නේ උගත්තු බුද්ධිමත්තු ලෝකෙත් එහෙමයි. මේ උගත්තුන්ගෙන් බුද්ධිමතුන්ගෙන් පින්වතුනි ලෝකයාට වෙන හානිය වැඩි, වෙන කරදර වැඩි. ජපානයට, නාගසාකි, හිරෝෂිමාදී නගරවලට පරමාණු බෝම්බ දැමි විද්‍යාඥයෝ. මොකද පණ්ඩිතෝ පණ්ඩිතයි, සීල සම්පන්නෝ, ඔහුන්ට සීලය නෑ. ජීවිතයේ වැදගත්ම කාරණයක් දෙකක් තමයි පින්ගතුනි පණ්ඩිතෝ සීල සම්පන්නෝ. පණ්ඩිත භාවයයි සිල්වන්තකමයි දෙකම තියෙන්ට ඕන සෑම පුද්ගලයෙක්ටම. පණ්ඩිත භාවයේ විතරක් තියාගෙන සිල්වත් බව නැති වුණොත් හානිය. හිරෝෂිමා නාගසාකි වලට බෝම්බ දානේ විද්‍යාඥයාට සිල්වත් භාවයක් තිබුණනම්, ගුණ යහපත්කමක් තිබුණනම් බෝම්බ දායිද? බෝම්බ දාන්නේ. අනේ පව්, ලක්ෂ සංඛ්‍යාත මිනිස්සු මැරෙනවා කියලා හිතනවා. අපේ රටත් පින්වත්තුනි පණ්ඩිතයන්ගෙන් පිරිලා විවිධ මත, විවිධ ගැටුම් පණ්ඩිතයන්ගේ. සමහර පණ්ඩිතයෝ නිරාගමික වෙලා, ඇයි ඒ? නිරාගමික වෙන්ට ප්‍රධානම හේතුව තමයි සිතු මනාපෙට පෞකම් කරන්ට අවස්ථාව සලසා ගැනීම. ඔහු පෞකම් කරනකොට බුදුහාමුදුරු එපා කියපු දේවල් මතක් වෙනවා. ඔවුන් පෞකම් කරනකොට දෙගිඩියාවෙන් පෞකම් කරන්න වෙන්නේ. එතකොට හොඳම දේ තමයි ආගමෙන් ඈත්මල නිරාගමක කියලා හිතාගෙන පෞකම් කරන හිතු මනාපෙට. ඔය නිරාගමික කියලා කියන් හිතු මනාපෙට පෞකම් කරන්න සූදානම් වෙන කට්ටිය. ඇතම් ආචාර්යවරු ගුරුවරු ඉන්නවා බණපදයක් අහන්න ඇල්ලු. මොකද පණ්ඩිතයි නමුත් සීලය නෑ, යහපත් හැසිරීම් ගුණධර්ම නෑ. එක්තරා ගුරුවරයෙක් ඊය පෙරේද කියනවා මම බණ අහන්න මගේ කන යොමු කරන්නේ නැහැ කියලා. එහෙම කියන්න තරම් මිනිස්සු සීලයෙන් පරිහානි වෙලා, ගුණධර්මවලින් පරිහානි වෙලා, හිතුව මනාපෙට පෞකම් කරලා ඉන්න ජීවිතය ඔහේ ගෙවා දමිය පල්ලො යන්ටයි එන්නේ. පණ්ඩිතෝ සීල සම්පන්න පින්වතුනි මනුස්සයන් ළඟ උගත්කම, බුද්ධිමත් භාවය, පණ්ඩිත භාවය, සිල්වත් භාවයම තියෙන්ට ඕන. එහෙම නැත්තන් සමාජයට ලෝකයට පරිහානියක්. මේ උගත්තු මේ පණ්ඩිතයන් තමයි පින්වත්නි ලෝකයට ගොඩාක් හානි කරන්නේ. ඔය සෑම වංචාවකටම ඉන්න හොඳ උගත් අය අහුවෙන්නේ නැති විදිහට කරනවා. ධනය හොයනවා, දේපල රැස් කරගන්නවා. ඒකින් ගොඩාක් දෙනෙට හානියක් වෙනවා. බුදුහාමුදුරුව දේශනා කරනවා පින්වත්නි එහෙම ධනය හොයනකොට, ඒබැන් දුවා දරුවන්ව පෝෂණය කරනකොට බුදුහාමුදුරුව දේශනා කරනවා යකඩ ගුලි ගිලින්නාසේ කියලා. යකඩ ගුලි ගිලින්නාසේ, ඒ මුදලින් දෙමව්පියන් දරුවන් පෝෂණය කරන යකඩ ගුලි ගිලින්නාසේ කියලා තමයි බුදුහාමුදුරුව කිව්වේ. ඒ නිසා ලබා ගන්න ඕන ධනය, හොයා ගන්න ඕන ධනය පින්වතුනි ධාර්මිකව හොයා ගන්න ඕන. බුදුහාමුදුරු වනිජ්ජා සූත්‍රයේ තුල දේශනා කරනවා හොරට කිරන්න එපාලු. තුලාකූට හොරට කිරලා මුදල් හම්බ කරන්න එපාලු. සමහරු මුදල් වලින් වංචා කරනවා. තවස් සමහරු මිනුම් වලින් බර අඩු කරලා මුදල් හම්බ කරනවා. තවත් සමහරු ඉන්නවා පින්වත්තුනි භාණ්ඩයක නැති වටිනාකමක් පෙන්නුම් කරලා අයථා ලෙස මුදල් හම්බ කරන කට්ටිය ඉන්නවා.
පින්වතුනි අපේ සිහිනවලට යන්ට නම්. අපේ බලාපොරොත්තුවලට යන්ට නම් අධාර්මිකව ධනය හොයන්ට එපා. අධාර්මිකව ධනය හෙව්වොත් පින්වතුනි මුණු සංසාරයෙන් බුදුහාමුදුරුව කියනවයා නිරේ උපදිනවා. දෙවෙනි කාරණාව තමයි පින්වතුනි භෝගේ ලද්දා සහ ධම්මේන යසෝමං අබ්බුජ්ජන්තු කියන එක. ගිහි ජීවිතයක් ගත කරන ඔබ පින්වතුන්ලාගේ දෙවෙනි කාරණාව බවට පත්වෙන්ට ඕන මෙසේ ධාර්මිකව ලබාගත්තා වූ ධනයෙන් දෙමව්පියන්ව පෝෂණය කරන්න ඕන. ස්වාමි දියණියව පෝෂණය කරන්න ඕන, දුව දරුවන් පෝෂණය කරන්න ඕන. ඒ වගේම සහෝදර සහෝදරිය යාළු මිත්‍රාදීන් කියන මේ සමාජයේ යුතුයකම් කරන්න ඕන. මොන ධනෙන්ද? ධාර්මික ධනෙන්. සමහර වින දෙමව්පියන්ට වක්ක සලකන්නේ නැති දරුවෝ ඉන්නවා. ස්වාමි දියණියට සලකන්නේ නැති දරුවෝ ඉන්නවා. ස්වාමි පුරුෂයෝ ඉන්නවා. අපි දැකලා තියෙනවා. අම්මට තාත්තට සලකන්නේ නැත්නම් වසලෙක්. බෙහෙත් ටික අරන් දෙන්නේ නැති දුව දරුවෝ ඉන්නවා. සල්ලි ටික වියදම් වෙනවා කියලා. සලකන්නේ දෙමව්පියන්ට. මේවා ගිහියන්ගේ ප්‍රාර්ථනාවක්, පැතුමක්. අපේ පැතුම් වෙනස් වුණාට පස්සේ මේ පැතුම් නැති වෙලා යනවා. ප්‍රාර්ථනා වෙනස් වෙන්න හොඳ නැහැ. මේ බුදුහාමුදුරුවෝ කියපු ප්‍රාර්ථනා හතරේ ගමන් කරන්න ඕන. විවිධ ප්‍රාර්ථනා තියෙන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ දේශනා කරපු ප්‍රාර්ථනා සිහින හතර තමයි මේ හතර. අම්මට තාත්තව පෝෂණය කරන්න ඕන. ස්වාමි දිනියට අමුදරුවන්ට සංඝහ කරන්න ඕන. යහළු මිත්‍රාදීන්ට සලකන්න ඕන. එතකොට තමයි පින්වතුනි අපිට පරිවාර සම්පත්තිය ලැබෙන්නේ. පරිවාර සම්පත්තිය අත්‍යවශ්‍යයි මිනිස්සෙට. සමහර තැන්වලට ගියාන් පස්සේ කවුරුත් නැහැ. යහළුවෙක් නැහැ, ඥාතියෙක් නැහැ. ටික දෙනා ඉන්නේ. මොකද පින්වතුනි යාළගෙන් වෙච්ච යුතුයකම් සමාජ වගකීම් වෙලා නැහැ. බුදුහාමුදුරුව කියනවා තමන් හොයන ධාර්මිකව හොයන ධනය දෙමව්පියන්ට සහෝදර සහෝදරියන් අමුදරුවන්ට ආදී පුළුවන් විදිහට කරන්න ඕන එක ප්‍රාර්ථනාවක් කියලා. හතරවෙනි තුන්වෙනි පැතුම තමයි පින්වතුනි යසං ලද්දාසා ඥාතිසා උපජ්ජායෙහි චිරං ජීවති දීග මද්ධායු පාලේමි කියන එක. ධාර්මිකව බවභෝග ලබලා ඒවෙන් අමුදරුවන් දෙමව්පියන්ව පෝෂණය කරලා තුන්වෙනුවට ප්‍රාර්ථනා කරන්න ඕන, සිහින දකින්න ඕන. ඒ සියලු දෙනාටම දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න ඕන. අපි ওই ප්‍රාර්ථනා නේද පින්වත්තුනි ජීවිතේ කරන්නේ? ඔහෙට වැඩිය ප්‍රාර්ථනා බෞද්ධයන්ට තියෙනවද? බෝධියකට පඳුරක් දැම්මත් ඔය පින්වත්තුලාගේ හිත තුල තියෙන්නේ දෙමව්පියෝ නිරෝගී වේවා, මගේ දරුවන්ට යහපතක් වේවා, මගේ පවුලේ සියලු දෙනාටම යහපතක් වේවා කියන එක නේද ඔය පින්වතුන්ලාගේ සිත් තුල තියෙන්නේ ප්‍රාර්ථනා කරන්නේ? අපි කොච්චරනම් සිහින දැක්කත්, කොච්චරනම් ප්‍රාර්ථනා කරත්, කොච්චරනම් අරුමුණු එක ජීවිතේ ගත කරත් පින්වත්නි වැදගත් අවස්ථාවල කරන ප්‍රාර්ථනා ටික තමයි ওই ටික. අපේ පවුලේ අය
දීර්ඝාෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න ඕන. බෞද්ධයන්ට වෙන ප්‍රාර්ථනා අවශ්‍ය නැහැ. හතරවෙනි ප්‍රාර්ථනාව තමයි පින්වතුනි, කායස්ස බෙහෙදා පාරම් මරණා සුගති සග්ග ලෝකං උප්පජ්ජායි. හතරවෙනි ප්‍රාර්ථනාව තමයි ධාර්මිකව ලබාගත්තා වූ ධනය භවෝග සම්පත් භුක්ති විඳිමින් ඒවෙන් ජීවිතේ ගත කරමින් දෙමව්පියන්ව දුවා දරුවන් පෝෂණය කරමින් දීර්ඝායුෂ ලබමින් මිය ගියාට පසුව සුගතිගාමී වෙන්ට කියලා ප්‍රාර්ථනා කිරීම තමයි හතරවෙනි ප්‍රාර්ථනාව. ඉතින් පින්වතුනි, ඔය පින්වතුල්ලත් කරන්නේ ප්‍රාර්ථනාවනේ දැනුත්. මේට අවුරුද්දකට ඉහතදී මිය ගිය පුෂ්පලතා සේනාධීර මහත්මියන්ට මෑණියන්ට පින්පෙත් කිරීම නේද මේ දැනුත් කරන්නේ. ඒකත් ප්‍රාර්ථනාවක්, පැතුමක්. බෞද්ධයන්ට තියෙන එකම ප්‍රාර්ථනා හතර ওই හතර විතරයි. මේ ප්‍රාර්ථනා හතරෙන් පුළුවන් පින්වත්නි ලස්සනට ජීවිතයක් ගත කරමින් මිය ගියත් සුගතිගාමී වෙලා හොඳ තැන්වල උප්පත්තිය ලබන්න. මේට එහා බෞද්ධයන්ට ප්‍රාර්ථනා නැහැ. අපේ එකම ප්‍රාර්ථනාව මිය ගියාට පස්සේ යාට පින් දෙන්න සුගතිගාමී කරගන්න. නරක තැන්වල උප්පත්තිය ලබා සිටනින් වහත් මුදවාගෙන හොඳ තැන්වල උප්පත්තිය ලබා දෙන්න තමයි ප්‍රාර්ථනාව. ඔය පින්වත්තුන්ලා කරන කියන සෑම පින්කමකගේ අවසානයේ ප්‍රාර්ථනාව ওই ටික තමයි. සුගතිගාමී වෙන්න. මිය ගිය සියලු දෙනාම. මිය ගිහපු අය පින්වත්තුනි එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි. මහා විශාල සංඛ්‍යාවක් ඉන්නවා. අපි මේ 2024 වර්ෂයේ ජීවත් වුණත් මේ 2024 වර්ෂයට නිකන් ආවේ නෑනේ. අපිව නිර්මාණය කරන්න කොච්චරනම් මිනිස්සුන්ගේ දායකත්වයක් ලැබිලා තියෙනවද? අපිට පේන්නේ අපේ අම්මවයි තාත්තවයි ආච්චි සීයයි විතරයි. නමුත් මිය ගිය කට්ටිය කොච්චරනම් ඉන්නවද? ගණන් කළ නොහැකි තරම් මිනිස්සු රාශියකගේ දායකත්වයක් අපිට ලැබිලා තියෙනවා. දන්වැඩක පුරුකක්සේ විශාල දායකත්වයක් අපිට ලබා දීලා. නමුත් අපිට පේන්නේ එක්කෙනයි දෙන්නයි. මිය ගියපු කට්ටිය ගොඩාක් ඉන්න අපේ නමි. එයාලත් පින්වත්තුනි සුගතිගාමී වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න ඕන. පින්කමකින් පින්වත්තුනි විශාල සංඛ්‍යාවකට පින් දෙන්න පුළුවන්. එක පහනකින් අපිට පුළුවන් පහන ඕන තරම් දල්ව ගන්න. ලක්ෂයක් වුණත් පුළුවන්. පහන්වල ආලෝකයේ වෙනසක් නැහැ. ඒ වගේ තමයි එක පින්කමකින් අපිට පුළුවන් විශාල සංඛ්‍යාවකට පින් දෙන්න. එතකොට ඒ අය සුගතිගාමී වෙනවා. අපේ ඥාතීන්ට හොඳ තැන්වල උප්පත්තිය ලබා දෙන්න පින්වතුනි ප්‍රාර්ථනා කරන්න ඕන. එතකොට තමයි මානුෂිකාච සම්පත්තිය. මනුසාත්මයක උප්පත්තිය ලැබුවත් උසස් මනුස්සයෙක් කියලා උපදිනෝ. ඇයි? පින්කම් කරලා. කවදාවත් අයතා ලෙස මුදල් හම්බ කළා නෑ. මානුෂිකාච සම්පත්තිය මනුස්සයන් අතර උසස් මනුස්සය වෙලා උපදිලා. දේවලෝකයේ චාරති දෙවියන් අතර ඉපදුනත් අල්පේසාක්‍ය මහේසාක්‍ය දෙවිවරු ඉන්නවා. ඒකෙන් මහේසාක්‍ය වෙන්න පුළුවන්. යාච නිබ්බාන සම්පatti එයා ටික්මනින්ම
නිවන් දකින්ට පුළුවන්. යාච නිබ්භාන සම්පත්ති සබ්බ මේ තේන ලබ්බති, මෙන්න මේ දේවල් ලබා ගන්නට පුළුවන්. ධාර්මිකව ජීවත් වෙනකොට පින්වතුනි ඉබේම කාරණා හතරක් ඇති වෙනවා. ඒ කාරණා හතරත් පින්වතුනි මේ පින්වතුන්ලාට මේ ධාර්මිකව ලැබිච්ච ධනෙ උපයෝගී කොටගෙන මේ ආකාරයට ජීවත් වෙනකොට පින්වතුනි කාරණා හතරක් ලැබෙනවා. ওই විදිහට ජීවත් වෙලා බලන්න ඕන. මුල්ම එක තමයි පින්වතුනි සද්ධා සම්පත්තිය ඇති වෙනවා. ධාර්මිකව ජීවත් වෙනකොට ඇති වෙනවා සද්ධා සම්පත්තිය. සද්ධා සම්පත්තිය කියලා කියන්නේ තෙරුවන් කෙරෙහි ඇතිවන සද්ධාව. අපේ ඇත්තන්ගේ සද්ධාව පින්වතුනි වෙනස් වෙනවා. කාලෙන් කාලයට වෙනස් වෙනවා. යම් කිසි සිද්ධි දහමයක් දැක්කොත් අප ළඟ හදාගත්තා වූ ඒ සද්ධාව එක පාරටම කඩාගෙන වැටෙනවා. ඒ සද්ධාව නෙවෙයි අපිට ඕන. අපිට ඕනේ නොවෙනස් වෙන පැහැදීම. වෙනස් නොවෙන සද්ධාව අපිට ඕන. සද්ධාව ඇති වෙනවා. බුදුහාමුදුරුව කෙරෙහි, ධර්ම රත්නය කෙරෙහි, මහා සංගරුවන කෙරෙහි සද්ධාව ඇති වෙනවා. සද්ධාව ඇති වෙලා පින්වත්තුනි නිකන් ඉන්නේ නැහැ, ඔහුට සීලයත් ඇති වෙනවා. සීලයත් වැදගත්. සීලය කියලා කියන්නේ පින්වත්තුනි පංසිල් අටසිල් ආරක්ෂා කිරීම. ඒක ප්‍රමාණවත් නැහැ. මොකද පින්වත් සමහල් ළඟ සීලය තිබ්බට ಗುಣ ධර්මනේ. අපේ ඇත්තෝ උදේ සමස පන්සිල් ගත්තත් පින්වතුනි ಗುಣ ධර්ම නැත්තම්, සිත පිරිසිදු නැත්තම් ඒ සීලෙන් වැඩක් නැහැ. සමහරු පන්සිල් 800 සමාදන් වෙලා ගෙදර ඉන්නකොට පින්වතුනි කාටවත් උදව්වක් කරන්නේ නැත්තම්, සුළුවෙන් හෝ යමක් කාට හරි දෙන්නේ නැත්තම්, කෙනෙක්ගේ අසරණ වලට පිහිට වෙන්නේ නැත්තම් අර සීලය ඇති ප්‍රයෝජනේ අඩු වෙනවා. සමහරු ඉන්නවනේ ගෙදර හැදෙන ගෙඩියක්වත්, පළතුරු ගෙඩියක්වත් දෙන්නේ නෑනේ. තාප්පෙන් එළියට යනවනම් ඒ පැත්තට බඳින පොහොර කවර. පොහොර කවර දානෝ ඒ සතෙක්ටුවක්වත් යන පාරේ යන මිනිස්සෙක්ටුවක්වත් කන්න බැරි වෙන්න, කඩා ගන්න බැරි වෙන්න. ගෙදර හදන ගෙඩියක්වත් වතුර පොද්දක් දෙන්නේ නැති නමුත් පන්සිල් ආරක්ෂා කරනවා. අටසිල් ආරක්ෂා කරනවා. පොයට පන්සල් යනවා. සිල් ගන්නවා. එයා ළඟ සිල්වත් භාවයේ තිබුණට පින්වතුනි ගුණ යහපත්කම නැහැ. ගුණයාපත්කම තිබ්බට පින්වතුනි සිල්වත් භාවය සමහරුන්ට නෑ. සමහරු ඕන දෙයක් කාට ඉල්ලුව හැටිය දෙනවා. අසරණුනම් පස්සෙ ගිහිල්ලා ටක් ගාලා ගිහිල්ලා උදව්පකාර කරනවා. නමුත් ඔහු සීලේ නෑ. පංචසිල් ආරක්ෂා කරන්නේ. එහෙමයි තමයි ගොඩාක් ඉන්නේ. අපිට ඕන පින්වතුනි සිල්වත් භාවයයි ගුණවත් භාවයයි මේ දෙකම තියෙන මිනිස්සු හදාගන්න ඕන. අන්න එහෙම මිනිස්සෙක් ඉන්නවන ඔහු තමයි සැබෑ බෞද්ධයා. බුදුහාමුදුරුව දේශනා කරපු මාර්ගයේ ගමන් කරන ඇත්තා. ඔහුට සිල්වත් භාවයක් තියෙනවා, ගුණයහපත්කමක් තියෙනවා. අපේ රටේ බහුතරයකට ওই දෙක අඩු වැඩි වශයෙන් තියෙනවා. මේ සිල් ආරක්ෂා කරගෙන ගුණවත් භාවයත් රැකගෙන ජීවත් වුණොත් පින්වතුනි එතුමා කරන කියන සෑම දෙයකින්ම ලැබෙන්නේ පිනක්. කතා කරන වචනයකින් පිට වෙන්නේ යහපත් වචන. කරන යම් කිසි කටයුත්තක් තියෙනවා නම් ඒකින් වෙන්නේ සිතක්.
සිතන සිතුවිරි ලස්සනයි. නැත්තං සිත දූෂණය වෙනවා, සිත පිරිසිදු නැත්තා. අපි පිං රැස් කරන ප්‍රධාන කොටස් තුනනේ සිත, කය, වචනය. සිතින් හිතලා පිං කරගන්න පුළුවන්, පව්කම් කරගන්න පුළුවන්. සිතින් සිතල වචනයෙන් පිට කරලා පව්කම් කරගන්න පුළුවන්, පිංකම් කරගන්න පුළුවන්. සිතින් සිතල කය යොදාගෙන පිංකම් කරගන්න පුළුවන්, පව්කම් කරගන්න පුළුවන්. සිත තමයි ප්‍රධාන වෙන්නේ. සිත තමයි අරමුණු වෙන්නේ. ඒ නිසා පින්වත් නිරන්තරයෙන්ම ලැබෙන සෑම මොහොතකම සිත, කය, වචනේ හොඳට සංයමයෙන් යුත්ත වැඩ කටයුත්ත කරන්න පිටවෙන දේ කුසලයක්මයි, යහපත් දෙයක්මයි, හොඳ දෙයක්මයි. අපේ ප්‍රාර්ථන, අපේ දුෂ්කර ප්‍රාර්ථන, අපේ සිහින වලට ගමන් කරනකොට මේ විදිහට බුදුහාමුදුරුවෝ කියන විදිහට ඒ සිහින වලට ගියානම්, ප්‍රාර්ථනා වලට ගියානම්, පින්වතුනේ ඔයලාගේ පින්වතුලගේ ජීවිතේ මෙලවත් සාර්ථක වෙනවා, පරලොව ජීවිතේ සාර්ථක වෙනවා. ඔහුට සද්ධාව, සීලය ඇති වෙනවා. ඊට පස්සේ ත්‍යාගය ඇති වෙනවා. ත්‍යාගය කියලා කියන්නේ පරිත්‍යාගය. මිනිසෙක් වෙලා ඉපදිලා අබමා රේණුක දෙයක් නොදී මිය යනවනම් ඔහු තරම් අවාසනාවන්ත පුද්ගලයෙක් මේ ලෝකේ තවත් ඇත්තේ නැහැ. අපි යමක් දෙන්න ඕනේ කාට හරි. දුගී මගේ යාචකාදීන්ට පවා දෙන්න ඕන. දැන් බුදුහාමුදුරුව දේශනා කරපු මේ දහන් මාර්ගයේ ගමන් කරාම පින්වතුනේ ත්‍යාග සම්පත්තියත් එයාට ඉබේම ලැබෙනවා. ඇයි? තමන් ධාර්මික උපයා සපයාගත් ධනය, භවභෝග අම්මට තාත්තට දීලා, ස්වාමි දියණියට දුවදරුවන්ට දීලා, සහෝදර සහෝදරියන්ට දීලා, යහළු මිත්‍රාදීන්ට දීලා, ඉබේම ඇති වෙනවා ත්‍යාග සම්පත්තිය. පරිත්‍යාග කිරීමේ සම්පත්තිය ඇති වෙනවා. බුදුහාමුදුරු ආනන්ද හාමුදුරුවන්ට කියනවා, ආනන්දය දීමෙන් කෙනෙක් මේ ලෝකේ දුප්පත් ලිපිදිලා කියලා මේ බුදු ඇසට දැකලා නැහැ කියලා. යමක් දීමෙන් කෙනෙක් දුප්පත් වෙලා ඉපදෙන්නෙම නැහැ. පින්වතුනි අපි යමක් දෙන්න ඕන පින්වතුනි, සුළුවෙන් හෝ යමක් දෙන්න ඕන, සද්ධාවෙන් යුත්තව, ගෞරවයෙන් යුත්තව. ඔහුට ත්‍යාග සම්පත්තිය ඇති වෙනවා. හතරවෙනියට ඇති වෙනවා පින්වතුනි ප්‍රඥා සම්පත්තිය, නුවණ. නුවණ වැදගත්. මම මුලින් දේශනා කළේ පඬිතෝ සීල සම්පන්නෝ. පණ්ඩිත භාවයයි සිල්වත් භාවයයි දෙකම තියෙන ප්‍රඥාවක් ඇතිවෙන්න ඕන. ඒ ප්‍රඥාවෙන් පින්වතුනි කාටවත් හිරිහැරයක් කරදරයක් නැහැ. මොහොද සීලය පිළිබඳව දන්නවා. හොඳ නරක දෙක අවබෝධ කොටගෙන. සිතේ ඇතිවෙන පින්වතුනි අකුසල ධර්ම, සිත කිලිටි කරන පාපී ධර්ම ප්‍රඥාවෙන් අයින් කරන්න ඕන. ප්‍රඥාවෙන් අයින් කරනකොට පින්වතුනි මුලින්ම තමන් පිළිබඳ සුවන් අධ්‍යනයක් කරන්න ඕන. මේ පින්වතුන්ලා කොළ කෑල්ලක් කරගෙන ගිහිලා හිතේ උපදින නරක සිතුවිලි ටික ලියන්න. මට ඉරිසියාව ඇති වෙනවා. මට කේන්ති යනවා, ක්‍රෝධය ඇති වෙනවා. මම අධික ලෝභයි. මට තරහවයි ඇති වෙනවා. කොලේක ලිව්වට පස්සේ හිතේ තියෙන අකුසල ටික දැනගන්න පුළුවන්. මම මෙහෙම කෙනෙක්. සිත උසස්ද පහත්ද? පහත්. සිත පහත් නරක සිතක්. මිනිස්සෙක් වෙලා පින්වතුනි සිත ශේෂ්ඨ කරගන්න ඕන.
උසස් කරගන්න ඕන. අර ලියපු නරක ටික අයින් කරන්න උත්සාහ කරන්න ඕන. ලෝභය ඇති වෙනවා නම් ලෝභය කාටත් තියෙනවා. විෂම ලෝභය හැමෝටම තියෙන්න බෑ. විෂම ලෝභය කියලා කියන්නේ පින්වතුනි අධික ලෝභයි. තමන් කන්නෙත් නෑ අනුන්ට දෙන්නෙත් නෑ. එහෙම ගතිගුණ තියෙනවා නම් පින්වතුනි බය වෙන්න දෙයක් නෑ. බුදුහාමුදුරුවෝ ඒකට ධර්මයෙන් දේශනා කළා තියෙනවා. මිනිසුන්ගේ සිතේ ඇතිවෙන මේ කිලිටි ධර්ම පාපී සිතුවිලි වලට පින්වතුනි බුදුහාමුදුරුවෝ ධර්මයෙන් බෙහෙත් දීලා තියෙනවා. අපි ඒ බෙහෙත් ටික හොයාගන්න ඕන. ඉරිසියා ඇති වෙනවා නම්, ක්‍රෝධය ඇති වෙනවා නම්, පලිගැනීම ඇති වෙනවා නම් බුදුහාමුදුරු ඒකට බෙහෙත් ටික වෙනම සූත්‍රවල දේශනා කර අපි ඒව පරිශීලනය කරන්න ඕන. අපේ බෞද්ධයෝ ඒව පරිශීලනය කරන්නේ. හිතට ඇති වෙන ක්‍රෝධය, වෛරය, පලිගැනීම පිට කරලා ලොකු අපරාධකරුව බවට පත් වුණාට පස්සේ තමයි බුදුහාමුදුරු මෙහෙම කිව්වේ කියලා මතක් වෙන්නේ. ඇයි? අපි ධර්ම මාර්ගයේ ගමන් කළා නෑ. අපි ධර්ම මාර්ගයේ ගමන් කරා නම් පින්වතුනි සිතේ තියෙන අකුසල් සිතුවිලි වලට බුදුහාමුදුරුවෝ දේශනාවන් තුලින් යටපත් කොට ගන්න පුළුවන්. ඒ විනාශ කර දමන්න පුළුවන්. එතකොට පහත් සිත, උසස් සිතක්, ශ්‍රේෂ්ඨ සිතක්, පිරිසිදු සිතක් බවට පත් වෙන්න පුළුවන්. ඒක තමයි ප්‍රඥාවන්තයව අවශ්‍යයි. පින්වතුනි අපේ රටේ උප්පත්තියෙන් ලැබුණු දෙයක් කවදාවත් අගයක් නැහැ. උප්පත්තියෙම තියෙනවා නම් අගයක් නැහැ. බුදුදහමත් එහෙමයි. උපදිනකොටම බෞද්ධයි. අගයක් නැහැ. නමුත් පින්වතුනි උපතින් බෞද්ධ නොවුන විදේශිකයෝ, සුදු ජාතික මහත්වරු බුදුදහම පිළිබඳ විශාල ගැඹුරු අධ්‍යනයක් ලෝකේ කරනවා. උපතින් බෞද්ධ නොවුණු අය. ඇයි මෙහෙම කරන්නේ? එයාලා උපතින් බෞද්ධ නොවුණු නිසා අලුතෙන් යමක් හොයනවා. අපේ රටේ උපතින් බෞද්ධ වුණාට පස්සේ අපි බෞද්ධ කියාගෙන ඉන්නවා හොයන්නේ නැහැ. බුදුහාගේ සූත්‍ර කොතරම් තියෙනවද? විශාල සංඛ්‍යාවක් තියෙනවා. ඒව අධ්‍යයනය කරන්න ඕන. උපතින් යමක් ලැබුණොත් වටිනකම නැහැ. දැන් කාර් එකක් කාගේ හරි ළඟ තියෙනවා නම් හැමදාම පරම්පරාගත කාර්වල වටිනාකමක් නැහැ. මහන්සි වෙලා සල්ලි එකතු කරලා ටික ටික මුදල් හම්බ කරලා කාර් රථයක් ගත්තොත් වටිනාකම, ආසාව වැඩි. ඒ වගේ තමයි පින්වත්නි අපිත් මේ ආගම පිළිබඳ අගයක් නැති අපිට අගයක් ඇති කරන්න නම් මේ ධර්මයේ පිළිබඳ ප්‍රඥාවෙන් විමසන්ට ඕන. මේක පින්වත්නි කපන්න කපන්න සුවඳවත් වෙන සඳුන් ගහක් වගේ අධ්‍යයනය කරනකොට, ගවේෂණ කරනකොට, සමීක්ෂණ කරනකොට මහා විශාල වෙනසක් ජීවිතේ ඇති වෙනවා. ප්‍රඥාවක් ඇති වෙනවා. අවබෝධයක් ඇති වෙනවා. ඒ ප්‍රඥා අවබෝධය තමයි අපිට වැදගත් වෙන්නේ. නිකම් ප්‍රඥාවන්තයෝ අපිට වැඩක් නැහැ සිල්වතුන් නැතිව. ඒ නිසා බුදුහාමුදුරුව මේ පත්තකම්ම සූත්‍රයෙන් තුල දේශනා කරන්නේ ගිහියාගේ ප්‍රාර්ථනා සිහින පැතුම් ඉටු කරගන්න ආකාරය මේ පත්තකම්ම සූත්‍රයෙන් පැහැදිලි කරනවා. මේට එහා බෞද්ධයන්ට ප්‍රාර්ථනා සිහින අවශ්‍ය නැහැ. මෙලවත් යහපත් ලෙස ජීවත් වෙලා පරලොව ජීවිතය යහපත් කරගන්නටයි බුදුහාමුදුරුවෝ මේ පත්තකම්ම සූත්‍රයෙන් දේශනා කරන්නේ. මේකෙන් කාටවත් හිංසාවක් ඇති වෙන්නේ නැහැ. තමන්ටවත් වෙනත් අයටවත් හිංසාවක් ඇති වෙන්නේ නැහැ. එනිසා පින්වත්තුනි මෙන්න මේ සිහින හතර හොයාගෙන ගමන් කරනකොට
අපිට මෙලොවත් දියුණු වෙනවා, පරලොවත් දියුණු වෙනවා. ඒකත් මතක තියාගෙන පින්වත්නි, අද මේ උතුම් සද්ධර්ම දේශනාවේ ප්‍රධාන දායකත්වයේ ගෙන කටයුතු කරන්නේ බෙන්තොට රන්තොට විල පදිංචි කාන්ති සේනාධීර පින්වත් මහත්මිය විසිනුයි. මේ උතුම් සද්ධර්ම දේශනාවේ දායකත්වයේ ගෙන කටයුතු කරන්නේ එතුමී ඇතුළු පවුලේ සිළු දෙනාම බලාපොරොත්තු වෙනවා. මහනුවර ගැටබේ පදිංචි වී සිටමිය පල්ලවයන්ට යෙදුන පුෂ්පලතා සේනාධීර පින්වත් මහත්මියට පින්පෙත් අනුමෝදන් කරන්ට මේ උතුම් වූ සද්ධර්ම දේශනාවේ ප්‍රධාන අරමුණු බවට පත් වෙලා තියෙනවා. මීට වසරකට පෙර මිය ගිය පුෂ්පලතා සේනාධීර මහත්මිය ඇතුළු මේ පින්වතුන්ලා නමේ මියගිය පරම්පරාගත සහලේ මියගිය සියලුම ඥාතීන් බුදුන් දැක නිවන් දකිත්වා කියලා හිතාග. ඒ වගේම කාන්ති සේනාධීර මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාටම ආශිර්වාද කරන්ට බලාපොරොත්තු වෙන මේ උතුම් සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන මේ ලොකු කුඩා සියලු දෙනාටම ත්‍රිවිධ රත්නයේ අනන්ත ආශිර්වාද ලැබේවා. දෙවියන්ගේ රැකවන ලැබේවා. දෙවියනුත් මේ පින් අනුමෝදන් වූ මේ පින්වතුන්ලා ආරක්ෂා කරත්වා කියලා හිතාගෙන දෙවියන්ට පින් දෙමු. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්තු දේශනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාග මහිද්දි පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මං පරං. ඒ දායකත්වයේ ගෙන කටයුතු කරන කාන්ති සේනාධීර පින්වත් මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාටමත් මේ බණ ශ්‍රවණය කරන්නට පැමිණි ලොකු කුඩා සියලු දෙනාටමත් මේ පින්කමට උදව් උපකාර කරපු ඒ සියලුම දෙනාටමත් තෙරුවන්ගේ අනන්ත ආශිර්වාද සැලසේවා, යහපත සැලසේවා. මේ පින්වතුන් සියලු දෙනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වෙත්වා කියලා හිතාගෙන සාදු කියමු. අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම් බලං. ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති විනාතේ සමිජ්ජතු.